දැන් කතා කරන්න හදන්නේ ප්‍රශ්නෙට පිළිතුර ඕනේනේ. ආයේ ඉවර වෙලා අපි කතා කරමු. පටන් ගමු අපි පොන්ති පුතාගේ. හා පුතා නැගෙදී හිටපු තැන, භාවනා කරාට පස්සේ දැන් ඉන්න තැන සහ යන්න ඕන තැන කියලා. තේරෙනද කියලා? තේරෙනවද? භාවනා වැඩසටහන් වලට හිටියට පස්සේ ඔයාගේ මොනවද ඇති වෙච්ච වෙනස්කම් ඉස්සරට වඩා? තව කොච්චර වෙනස් විය යුතුද? ඒක තමයි කියනවා. ඉස්සර කරපු වැරදි වැඩ සහ දැන් කරන්නේ නැති ඒවා ඉස්සරහට තවත් හදා ගන්න ඕනේ. ඒ ඊළඟවරු මහාන වෙන්නත් එන්න. හිතාගන්න අම්මගේ අම්මා කියන පුතයි අම්මා කියන අම්මගේ වල පස්සේ පුතා කියන ඉඳගන්න පුතා. දෙන දේ අනිත් අය මට දෙන්නේ නැහැ. විශාල කඩකැදී උනා ජීවිතේ දවෝගේ නැතිවෙන්නේ. මේවට කලින්ද? ඔව්. ඒ මම මාමෙන් ඉන්නේ කියලා ඊට පස්සේ ලොකු බලාපොරොත්තු වගේ සහෝදරිය ආදිත්‍යතුමාට පස්සේ පුරාම කරුණා වගේ උනා ජීවිතේ. ධර්මයෙන් නිසා ඒක යායත්තේ කොතනද? මොනවද ඒ සඳහා කරන්න ඕනේ? ඊළඟ පියවර. ඊළඟ පියවර. ඒ කරන්න පියවර ගන්න. නෑ දැන් උපාසකම දැන් ඉන්න තැන ඉඳන් ඉස්සරහට තියෙන ක්‍රමයන්. දැන් මේ අද දවසේ උදේ ඉඳන් කතා කරපු එකෙන් තමන්ට අවශ්‍ය ක්‍රමය තමන් ගත්තද? ඊළඟ ස්ටෙප් එකට අවශ්‍ය ක්‍රමය. දැන් ආපු තැන හරි හිටපු තැන හරි ඊළඟ ඉස්සරහට රහත් බව කියන එකට යන්න නම් ඊළඟ පියවර තියන්න මොනවද කරන්න ඕනේ කියලා අහන්න. අද දවසේ මොනවද ගත්තේ ඊළඟ පියවරට? කාරණා නෙවෙයි, පුහුණු කරන්න අවශ්‍ය පියවර. ඒ කාරණා ගොඩක් අද පොයින්ට් ගොඩාක් කිව්වා. ඒ පොයින්ට් ගොඩෙන් ඊළඟට ස්ටෙප් එක තියන්න මොනවද කරන්න ඕන? මොන භාවනාවද? ඒක තමයි චිත්තානුපස්සනාව කියලා. මොකද කරන්න හදන්නේ? හොයන්න තමයි අද වෙලාව දුන්නේ. අද මම කියන්නම් උපාසකම ඊළඟට කරන්න ඕනේ. දැන් ඉන්නේ කෙවනි බාධක ප්‍රශ්න මැද්දේ. ඒවා හමුවේ නිශ්චල වෙන්න උත්සාහ කරනවා. දැන් මෙතෙන් පටන් චලනය වෙන
අවස්ථාව යනවා. හරිද? දැන් නිශ්චල වෙන්න පුරුදුනේ. දැන් හොයන්න ඕනේ හිතේ චලනය වෙන අවස්ථා. මොන අවස්ථාවවලද මගේ හිත චලනය වෙන්නේ? කොච්චර මම භාවනා පුහුණු කරත්, කොච්චර ඉවසගෙන හිටියත් මොන වගේ තැන්වලදද ඒ ඉවසීම නැති වෙන්නේ? හිතේ දුර්වලතා හොයන්න. හරිද? ඒක. එතකොට ඊළඟ පියවර තේරෙනවා. තව දැනකින් හම්බුනොත් අපි කතා කරපො නැති එකේ. අර දෝර පිටිපස්සේ ඉන්න පාසල. ඒ වුණානේ ඉඳලා හිටලා මම පයින් නේ. එහෙමනේ. ඉදිරියේදී දැන් ඉස්සරහම ඒවරක් පදිගලා ඊළඟට මොකද කරන්න හදන්නේ? අද ගියාට පස්සේ අද ඉඳන් මොනවද කරන්න හදන්නේ කියලා මම අහන්නේ. සිහිය දැන් ගන්නාන සිහිය කියලා මොකද්ද කරන්නද? දැන් මේ උපාසකම්මර මං කිව්වා අඩුපාඩු ගැන සිහියෙන් ඉන්න කියලා. ඒ වගේ උපාසකම්ම සිහියෙන් ඉන්නේ මොනවා ගැනද කියලා මම අහන්නේ. එක එකනට වෙනස් වෙනවා. දැන් කියවල උපාසකම්ම උපාසකම්මගේ හිත දැන් හෙලනවා අඩු. නෑ, කම්පා වෙනවා අඩු. දැන් මොකද කරන්නේ? ඉදිරියට යන්න මොනවද කරන්නේ? අදින මොනවද පුරුදු කරන්නේ? වැඩිය අර අර කියලා දුන්න ඔක්කොම කරන්න ඕනේ. වැඩියෙන් කරන්න ඕනේ මොකද? ඈ එයා ඔයාගේ එකම ගත්තා. හරි. එහෙනම් ඉතින් මේ පාසකම් කන්නට දානක් කෙනා පිටිපස් තිස් පුටුවක් ගාවේ ඒ අවබෝධය තුළ මොනවද වෙනස් වුනේ කියලා. සිත වහල් වෙන්නේ නැතුව කරන්න යන්නේ එකත් ඉස්සරහට. දැන් මොකද පුහුණු කරන්න දැන් ඉස්සරහට? කමටහන. මොන කමටහනද පුහුණු කරන්න? ඊළඟට මොකද දැන් කරන්න? සිතේ පරිසරය තේරුම් ගන්න. දෙයක් සිද්ධ වෙන කලින් ඇති වෙන පරිසරය වෙනස්කම්. මොකද රාගය එන්න කලින් කියන්න හැකියාව ගන්න.
තරහ එන්න කලින් කියන්න හැකියාව හදාගන්න. ආවට පස්සේ නෙවෙයි, එනකොට නෙවෙයි, එන්න කලින් තමන්ගේ හිතේ වෙනස් වෙනකොටම ඒ මොකද්ද වෙන්න හදන්නේ කියලා තමන්ට පුළුවන් තත්ත්වය හදාගන්න. එහෙනම් සිහියෙන් ඉන්න ඕනේ හොඳට තමන්ගේ හිතේ වෙනස්කම් ඇති වෙන්න කලින් ඉඳලා. පැහැදිලිද? එතකොට හිත වෙනස් වෙන විදිහ මොනවාගේද? ඊට පස්සේ ඒකට මොහොන දෙන විදිය මොනවාගේද? කියලා බලන්න. හරි? අතන ඉන්න ශ්‍රියාණි. අතන ශ්‍රියාණි නේද තියෙන්නේ? මගේ දහම කලබල බලන එක තමයි දැන් ඉස්සරහට කරන්න හදන්නේ. හා හා. ඒක යන්නද? දැක්ක? තමන්ට පුළුවන් තමන්ගේ පාර. තමන් කරන්න ඕන දේ මොකද්ද කියලා තමන්ට තීරණය කරගන්න. මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන එක තමයි ගුරුවරයාත් එක්ක කරන්න. ගුරුවරයාත් එක්ක කරන්න ඕනේ නෑ මාර්ගය යන්නේ එක. යනකොට පොඩ්ඩක් පොයින්ට් එකක් අහගන්න එක ප්‍රශ්නයක් නෑ පොඩ්ඩක් කතා කරලා. ඒක වෙන කතාවක්. මට මොකක්ද කළ යුතු මොකක්ද නොකළ යුතු කියලා තේරුම් ගන්න ඕනේ කවුද? එතකොට පළවෙනි දවස් හතරේ භාවනාවේදී වගේ දැන් මේක කරන්න මේක කරන්න කියලා මේ වෙලාවේදී අපිට කියන විදිහක් නැහැ. මේව දේවල් ටිකක් පෙන්නලා මේ දේවල් අතරින් ඔබට ගැලපෙන එක තෝරගන්න. ඒකෙන් මම කිව්වා අතරමං කරලා මම අතහරිනවා ගැලවිලා එළියට එන්න. මේ ගැලවිලා එළියට එන්නේ කොහොමද කියලා තමයි මම බලන්න හදන්නේ. ඒකට තමන් මොකද තෝරගන්න පාර. ආමෙන්නාසි කියන්නේ. ඉඳගෙන හම් කියන්නේ. ඉදිරියට කරන්න මොකද්ද? අය ඒක තව ටිකක් කරන්න ඕනේ කියලා හිතන. ඔය කරන එක. ඒ කරපු එකම කරගෙන යන එක තව ටිකක් ඕනේ කියලා හිතන. ඒකෙන් මදි. කුසල අකුසල වෙන් කරන එක තාම මදි කියලා නේ කියන්නේ. තව වෙන් කරන්නේ. එනවා අඩු කරන්න නෙවෙයි ඕනේ. අඳුනගන්න. එනකොට අඳුනගන්න පුළුවන්ද? එනකොට අඳුන ගන්න. එතකොට නේනකොට අඳුන ගන්න පුළුවන්. එන්නේ නැති වෙලාවට එන්නේ නැති බව. එන්නේ නැති වෙලාවට එන්නේ නැහැ කියලා දැනගන්න. එන වෙලාවට එනවා කියලා දැනගන්න. තේරෙනවද කියන එකනේ? එන වෙලාවට එනවා, එන්නේ නැති වෙලාවට එන්නේ නැහැ. හා. අපේ මේ ශ්‍රියාණි මිස්ටර් මෙයා පැත්තේ ඉන්නේ. නාම රූප
ඒ නා බල මේ මොහොත සනසමෙන් ඉන්න පුළුවන් යම් ප්‍රමාණයක්. ආ දැන් එහෙනම් උපදලම කරන්න ඕනේ ඒ සුවපත් වෙච්ච සතුටෙන් ඉන්න මොහොතේ අයිතියක් නැති බව තේරුම් ගන්න. උපදලම මේ සතුටෙන් ඉන්න මොහොත අයිති කරගන්න ඉන්නේ. ඒ මොහොත ආයෙ මට උදා වෙනව නම් හොඳයි කියලා හිතන්නේ. ඒ හිත මොහොතක් පාසා ඒ මොහොත අයින් වෙනවා හිතේ. ආයෙ එතනට යන්න අමාරුයි. සෑ ඒ මොහොත මට අයිති නැති දෙයක්. අනික් ඒවා වගේම මම සතුටෙන් ඉන්න එකත් මේ වෙලාවේ සැනසීමෙන් ඉන්න එකත් මට අයිති නැහැ. මට එහෙම හිතන්න අයිතියක් නැහැ. මට කරන්න පුළුවන් එකම දේ ලැබෙන දේ පිළිගන්න එක විතරයි. මට කැමති දේ ලබාගෙන තියාගන්න මට අයිතියක් නැහැ මේ දෙකේ. පැහැදිලිද? ලැබෙන දේ පිළිගන්නකොට ඇති වෙන සන්තෝෂය තමයි හරිම සන්තෝෂය. නැත්නම් හිතේ මුකුත්ම නැතෝ සතුට විතරක් තියෙන හිතක් කවදාවත් ලැබෙන්නේ නැහැ. ලැබෙන හැම දෙයක්ම සන්තෝෂයෙන් පිළිගන්න පුළුවන් නම් අන්න ඒක තමයි නියම සන්තෝෂය. පැහැදිලිද? ඒ දෙක මේ වෙච්ච එක නිසා හොඳයි නේද? දැන් මෙහෙමයි. අමෝගේ මහාන ගොඩක් වෙලා යන නිසා තමන් කැමැත්තෙන් තමන්ගේ අදහස් කියන්න කැමති අතෝස්සන්. තමන් කැමැත්තෙන් තමන්ගේ අදහස් කියන්න කැමති අතෝස්සන්. වෙච්ච දේ වෙන දේ කරන්න ඕන දේ. ආහතේ. අනිත් ඒ තමන්ගේ දෝෂත් තියෙනවා මෙයාස්. ඇහෙනව නේද අනිත් අය? ඇහෙන්නේ නැද්ද? ආ මේකේ මෙන්නේ නැහැ. මේ අනිත් අය වාහනේ භාවනාවේ දරන්න තව පාඩුවක්. අයියෝ කිය. වලේ ඉඳලා තමයි මර සංහතේ පටන් ගන්න මේ පතරේ කියන්නේ මොකද්ද? පන්තිය මරණය දුක මේ විතර ඇහිඳගෙන ඉන්න භාවනා 10ක් මුන්නනේ වෙන්න කරන්න කියලා මම ඒ චිත්තාන පස්සනා භාවනාව ඔතන ඒ කරන්න කලින් හිත මොන වගේද කරනකොට හිත මොන වගේද කරන්න කලින් මේ ධර්ම ගැන මුකුත් තේරෙන සාමාන්‍ය මේක මේ නැහැ කිං මේ ඊට පස්සේ මට තේරුණා මේ කරනකොට අර සිද්ද ප්‍රමාණ තුල සිද්ද කප්පි මන්දේ වෙන ආවේ කරනකොට ඇතුලේ මේ හිත සතුටුයි සියල්ලම ගේම අපිලා ගැටුම් නම් අනිත් කෙනා කියන ආරෝහය කරනවා කය ගැන කියවන්න පයන් පදනාරේ සානාවක් කරන ඒ විතරවාගේ විමුලානිත්‍ය දුක්ඛනාත්මය අවබෝධය. ලෝණි ඊතන් පස්නවාන මොල් කරන හිත සිදුවේ ඇවිලා කියලා නැතිලා නැති මේ ස්කන්ධ මාර්ග හේත මාර්ග විකරණ මායාව වෙනුවට අවබෝධ කරගන්න. ඒ කතන්තර සත්‍ය මතු. හිතර ලින් ගැටින් දැක්කට කියන්නේ අර මේ මොහොතගෙන ඒ තරම් අවධානය එන්න 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 දැන් කරන්න යන්නේ මොකද ඉස්සරහට තව යන්නේ දැන් කරන්නේ මේ සිතේ හිතවි ඇතිලා පැත්ත නැති වෙන ස්වභාවයෙන් මේකයි බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් අවබෝධ කරගන්න පරිසරය මේ දෙන්න තරබල නන්දලෝකේ මේ දෙන්න අපසලත මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 50 ක
දැන් කල යුතු මොකක්ද ඉස්සරහට? මගේ සිතට නෙමෙයි සිතට. අතහරින්න එපා. ආ ඒක දකින්න අතහරින්න එපා. ආ ඒක නොයන තැනට යන්න එපා. ඒකට හේතුව නෝ තරහ ආසාව එන්නේ නැතුව තියාගන්න හදනවා කියන්නේ හිත මගේ කරගෙනනේ. තරහ ආසාව කොච්චර ආවත් කමක් නැහැ, මට ප්‍රශ්නයක් නැත්තම්. එහෙනම් මගේ මේ වැයම තරහ ආසාව නවත්තන්න නෙවෙයි, මට ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ ප්‍රශ්නයක් නම්. ප්‍රශ්නයක් කරගත්තොත් ගෙම්පොටික වැඩුනේ අර ਬਾහිනේ ඇහෙන දේවල් ප්‍රශ්නයක් කරගත්ත නිසා. බීරිගෙන් බෙක් වගේ තමන්ගේ වැඩේ කරන්න. ඒ කියන්නේ තමන්ගේ හිත පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් නැතුව හිත දිහා බලන්න. හිත දිහා බලන්න බලාපොරොත්තු නැතුව බලාපොරොත්තු දහසක් පොදි බැඳගෙන හිත දිහා බලුවොත් කවදාවත් අපේ ගමන සාර්ථක වෙන්නේ පදම බලාපොරොත්තු වැඩියෙන් තියාගෙන බලන් ඉන්නේ. මේක දැන් හැදේ, දැන් හැදේ, දැන් ඉවර වෙයි, දැන් දකි, දැන් දකි, දැන් නිවන් දකි. එහෙම නිවන් දකින්න බෑ කාටවත්. නිවන කියන්නේම නිවියවනේ, නිදහස් වීමනේ. දැන් මේ වෑයමෙන් නිදහස් වෙන්න ඕනේ, උත්සාහ කිරීමෙන් නිදහස් වෙන්න ඕනේ, මේ කැප කිරීමෙන් නිදහස් වෙන්න ඕනේ, මේක ප්‍රශ්නයක් කර ගැනීමෙන් නිදහස් වෙන්න ඕනේ. කොටින්ම නිදහස් වෙන්න යමයකින් නිදහස් වෙන්න. නිදහස් වෙන්න යමයකින් නිදහස් වෙන්න. මේ නිදහස් වෙන්න යම එකක් වදයක් නෙවෙයි. අපි වදයක් නෙවෙයි නිදහස් වෙන්න හදන එක. නිදහස් වෙන්නත් ඕනේ නෑ මට. අන්න ඒ මානසික තලය තුළ වාසය කරනවා. පැහැදිලිද? දැන් මම මේ අර මමගේ මහන්න පුළුවන් වෙලාව මදි කමක් තියෙන්නේ අහනවා නම් හොඳයි. ඒ වුණාට බොහෝ දෙනාගේ මෙන්න මේ වගේ අදහසක් ඇත්තේ හැමෝම ඔළුවේ තියාගෙන හිතා ගන්න. මම හිටියේ කොතනද, මං ඉන්නේ කොතනද, මං කරන්න ඕනේ මොකක්ද? තව වැදගත් කාරණාවක් කියන්න ඕනේ, ඒක නිසා වෙලාව මදි වෙයි කියලා මට බය තියෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය කියන ආයතන හයෙන්නේ අපි අරමුණු ගන්නෙ. මේ හයෙන් ගන්න අරමුණු වලින් භයානකම ගැනීම මොන ගැනීමද? ඇහෙන් රූප දැකීමද, කනෙන් ශබ්ද ඇසීමද, නහයෙන් ගඳද, දිවෙන් රසද, ඇඟෙන් පහසද, මොළෙන් සිතුවිලිද? මොළෙන් සිතුවිලි භයානක වෙන්නේ ඇයි? ඇහැට නම් වර්ණයක් විතරයි, කනට නම් ශබ්දයක් විතරයි, නහයට නම් ගඳක් විතරයි, දිවට නම් රසක් විතරයි, ඇඟට නම් පහසක් විතරයි. හැබැයි මොළේට ඔය පහම එකතු වෙලා එයා මොළේට ඇති වෙන දේ තමයි බලන්නේ. තේරුණාද කියන්නේ? මේක ෆෑන් එකක් කියලා පේනකොට ඇහැ කියන්නේ නැහැ. කවුද කියන්නේ? මොළේ මතක් කරලා කියන්නේ. පරණ මතකයන් එක්ක ගලපලා තමයි මේක ෆෑන් එකක් කියලා කියන්නේ. නේද ජුල් මෙන්න?
ඉස්සර නමයි දැන් නමයි වෙන පැටලෙනවනේ සමල්ලා ඈ පැටලෙනවනේ ආ ඒ කියන්නේ තාම මොලේට ප්‍රැක්ටිස් මදි පරණ නම වෙනස් වුණා කියලා සමල්ලාට අලුත් නම කියනකොට හැරෙන්නේ නැහැ ඉස්සර මට අපි ලොකු හන්දර කතා කරනකොට මම හැරිය බලන්නේ නැහැ ඇයි මගේ දිහි නම නෙවෙයි කිය පැවිදි නමද කියන්නේ මට ඒක පුරුදු නැහැ හැබැයි ඒකට පුරුදු වුණාට පස්සේ අර පරණ නම මතක නැතුව යනවා කියන්නේ මොලේ කියන එක හරි ප්‍රබලයි නැත්ද බැරි වෙලා හරි මතක ශක්තිය නැති වුණොත් අපිට මහත්ය ගැන නෝන ගැන ආදරයක් ආසාවක් දරුවා ගැන ආදරයක් ආසාවක් ඇති වෙනවද ඒ ඔක්කොම මේ මොලෙන් තමයි වැඩේ කරලා තියෙන්නේ එනම් වැදගත්ද නැද්ද මේ මොලෙන් මතක් වෙන එක දැන් හීන දකින්නක් ගැන පොඩ්ඩක් මම කියන්න හීනයක් දකින්නවා කියලා කියන්නේ දවල් 30 අපි දවස 30ම කරපු දේවල් මතකයන් ආකාර 3යි කෙටි කාලීන මතක දීර්ඝ කාලීන මතක සහ සිංහලෙන් කියන්නේ සෙන්සරි මෙන් සෙන්සරි මෙන් නැත්නම් දැනෙන මොහොතේ මතක දැන් මොනවද මතක කියන්නේ සෙන්සරි මෙමරි සෙන්සරි මෙමරි කියලා කියන්නේ ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් ඇඟෙන් දැනෙන වෙලාවේදී මතකය ඒ කියන්නේ දැන් තේබි වන් නෑ මේ මොකද නෙමෙයි තේබි වන් තේ රසයි තාම මතකයිනේ තව ටිකක් ඉන්න අමතක වෙන්න පුළුවන්ද බැරිද ආ තේබි පිය අමතක වෙන්න පුළුවන්ද බැරිද ආයි සෙන්සරි මෙමරි දැනෙන මොහොතේ මතක ඒක තාමත් తాවකාලිකයි පැහැදිලිද කසන කන පිටිපස්ස හසනවා මතකයිනේ හසනවා මතකයිනේ හසල ඉවරලා ටිකක් වෙලා යනකොට හසනේ මතකද ආ ඔබ අතම මෙහෙම අත හෙළුවන්නේ කුලක් යවුවනේ ඒ වෙලේ දානවා පස්සේ මතකද ආ ඉස්තාවක් කියටි මතක දැනෙන වෙලාවේ මතක ඒවා අනිවාර්යෙන් අමතක වෙනවා ඊළඟට කෙටි කාලීන මතක කෙටි කාලීන මතක කියන්නේ අදවල් කෑමනවා පරිපූර්ණ කොසලොනි බබරොනි අරල උල්ල තෙල්දා තෙල්දා තව බදු බබරොනි අන කැටි කාල මතක හෙට මතක තියෙයිද නැහැ දැන් මතක තියෙන්න පුළුවන් නොවන හැබැයි දෙගු කාලේ මතක කියන්නේ අර උපාසකම් වගේ මතක දැන් උපාසකම් කිය අරක දෙගු කාලේ නේ වැටලා තියෙන දැන් ගොඩාක් කල් යනකම් ඔක මතක ඉන්නවද නැද්ද මතකයිනේ. ඒක දිගු කාලීන වෙලා තින්නේ. ඔයා විභාගේ පාස් වෙච්ච දවස, ඒක දැනගත්ත දවස. දිගු කාලීන මතකයක් වෙයිද කැටි කාලීන මතකයක්? මරණ දවස දක්වා මතක තියෙනවා. සමහර දේවල් තියෙනවා දිගු කාලීන මතක. සමහර දේවල් තියෙනවා කැටි කාලීන මතක. තවත් දේවල් තියෙනවා දැනෙන වෙලාවක මතක වෙලා යනවා. රැයට නිදාගන්නකොට හීන පේනවා කියලා කියන්නේ මේ කැටි කාලීන මතකවල අවශ්‍ය දේවල් මොනවද? අනවශ්‍ය දේවල් මොනවද කියලා එයා තේරුම් අරගෙන අවශ්‍ය දේවල් මේ මතකයට යවන. අනවශ්‍ය දේවල් අමතක කරගන්න. රැයට නිින්දෙදි මොලේ මොකද කරන්නේ? ඕගොල්ලන්ට මතක දවස 30 තිබ්බ කෙටි මතක රැ නිින්දෙන් ඔටු එයා අවශ්‍ය දේවල් අනවශ්‍ය දේවල් වෙන් කරලා අවශ්‍ය දේවල් තියාගෙන අනවශ්‍ය දේවල් අමතක බැලේලා හරි ඒ අවශ්‍ය දේවල් තියාගන්න වෙලාවේදී ඒ මතක තියෙන දේ කෙටි කාලේන මතක තියෙන දේ හරියට පසුගම ගැර සිද්ධිය වගේ ඒකේ සිද්ධිය සර්ව සම්පූර්ණ නැත්තම් ඒ කියන්නේ හොන්දොස්තරකාරය බයිනවා කියලා මතකයි ඒ වුණාට ඇයි බයින්නේ මොකද බයින්නේ සිද්ධිය ටිකක් එච්චර බොඳ වෙලා වගේ තියෙනවා නම් රෑ හීනේ මොකද කරන්නේ ඒ සිද්ධිය ආයි සිද්ධ කරවන ඒ සිද්ධිය තුරට අපිව දානවා මොලේ දාන බලනවා ඒ සිද්ධිය සිද්ධ වෙන්නේ කොහොමද එතකොට හීනයක් දකින්නවා කියලා කියන්නේ කෙටි කාලීන මතක දිගු කාලීන මතකයක් දක්වා ගමන් කරන අවස්ථාවේදී ඒවා දිගු කාලීන මතක වලට යනකොට
සර්ව සම්පූර්ණ නොවිච්ච දේවල් සම්පූර්ණ කිරීම සඳහා ආයි ඒක නාට්‍යයක් වගේ පෙන්නන. කොහෙද කරන්නේ? අන්න එතන බය නැහැ. ඒ පෙන්නන අවස්ථාවේදී සහ ඒ සිද්ධිය ඇත්තකම සිද්ධ වෙච්ච අවස්ථාවේදී අපිට වෙනසක් නැතුව හැම දෙයක් දැනෙන. මේකත් මේකත් වෙනසක් නැහැ වගේ දැනෙන. හීනයක් දකින කොටයි ඇත්තට ඉන්නකොට දකින කොටයි ඒ දෙකම වෙනසක් නැතිලානට තමයි දැනෙන්නේ. හරිද? හැබැයි අපිට හීනය මායාවක් බව දැනගන්න එක ක්‍රමයක් තියෙනවා. ඒ තමයි හීනය තුල ඉන්නකොට හරි ඇත්ත ජීවිතයේ ඉන්නකොට හරි ඔය සමහරු කියන්නේ තමන්ගේ අත් දෙක දිහා බලන්න. කකුල් දෙක දිහා බලන්න. නැ කකුල් දෙක දිහා බලන්න. දිගල් බලන්න. හොඳට කකුල් දෙක පේනවද නැද්ද? පේනවනේ. කකුල් දෙක පේනවනේ. ආ. හීනේදී කකුල් දෙක පේන්නේ. හීනේදී ඔයගොල්ලෝ බලන්න ඇවිල්ලා කකුල් දෙක පේන්නේ. හරිද? දැන් නහය වහගත්ත කට වහගත්ත තුස්ම ඉර වෙනවද නැද්ද? ඉර වෙනවා. ඔව්. හීනේදී නහයයි කටයි වහගෙන බලන්න. ඒ හුස්ම ගන්නව දැනෙනවා. අන්න ඒ කරුණ වලින් තමයි හීනය හීනයක් බව අවබෝධ කරගන්නේ. හීන හීනය බව අවබෝධ කරගන්න පස්සේ අපිට කැමති විදිහට හීනය වෙනස් කරගන්න පුළුවන්. හරිද? මම මේ කිව්වේ හීන පිළිබඳව විද්‍යාඥයන්ගේ මතය. මං ඒ හීන පිළිබඳව මතේ ගේනවා මේ දැන් ජීවිතේට. ඇස් පියාගෙන ඉන්නකොට ඒ හීන නෙවෙයිද පේන්නේ? පරණ වෙච්ච සිදුවීම් නෙවෙයිද පේන්නේ? සිත්ති ඒ විදිහටම පේනවද නැද්ද සමහර ඒවා? ඒ අපි දන්නවා ඒක දැන් සිද්ධ වෙන සිද්ධියක් නෙවෙයි කියලා. අපි කොහොමද දන්නවන්නේ? හීනේදි දන්නේ නැහනේ. ආ ඒ සිද්ධිය ඇති වෙලා නැති වෙලා යනවා ඇත්තටම දැන් සිද්ධ වෙන සිද්ධියක් නෙවෙයි කියලා අවබෝධ කරගත්තොත් ඊළඟ මොහොතේ නම් ඒ සිද්ධිය මතක් වෙනකොට ඒ සිද්ධිය ගැන අපිට මොකද හිතෙන්නේ? ඒ සිද්ධිය ගැන හිතලා වැඩක් තියෙනවද කියලාද වැඩක් නැහැ කියලා. බොරුවක් බව තේරුම් ගත්තා නම් ඒ සිද්ධිය වැඩක් නැති බව තේරෙනවා. තේරෙනවද කියන්නේ? එහෙනම් උපාසකම්මකෝ දැන් මතක් වෙන මතක් පිළ නවත්ත ගන්න නම් ඒ මනස තුළ මතක් වීම ඇති වෙන අවස්ථාව නැති වෙන අවස්ථාව සහ ඒකේ තියෙන සාරවත් නොවන බව තේරුම් ගන්න ඕනේ ඒ මතක් වෙන දෙලා. පැහැදිලිද? ඒක හරියට අපි ලොකු හාමුදුරුවෝ කියන්නේ විශාල උණපටයක් තියෙනවා. මේ උණපටේ යස්සට රිංගලා ඉන්නවා තල රොයිපටියේ. උණපටේ හිල් හයක් තියෙනවා. මිනිස්සෙක් මේ හිල් හයෙන් හිල් පහක් වහලා එක හිලක් අස්සෙන් තලගයා මතු වෙනකන් ඉඳලා තලගයාව අල්ලගන්නවා වගේ ඔබ ඔබේ සිත අල්ලගන්න. පැහැදිලිද? හිල් පහ තමයි ඇස, කන, නාසය, දිව, ශරීරය. අරන් ඉන්න හිල තමයි මොලේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මතක් වෙන දේවල් ඇති වෙන විදිහ නැති වෙන විදිහ සහ ඒවැය තියෙන නිස්සාරත්වය තේරුම් ගන්න දැන්ද ඒ වෙලාවට මතක් වෙන වෙලාවට කරන්න තමයි තියෙන්නේ. මොකද කරන්න ඕනේ? මතක් වෙනකම් ඉඳලා මතක් වෙන දේවල් නැති වෙනවා නැති වෙනවා. ආයකක් ඇති වුණා නැති වුණා. ආයකක් ඇති වුණා නැති වුණා. පැහැදිලිද? දකින්නෝ ඇහෙන් නෙවෙයි මොලේ. අපි මේ භාවනාව කරලා තියෙනවා ඇහි ගන්න නැහැ දිවෙන්ගේ මොලේ ඔක්කොම පරිලෝකෙන්නේ. දැන් අපි කරන්න හදන්නේ මොලේට විතරයි. ඇයි මොලේට විතරක් කරන්නේ? මේක නිදිවල්ලක් කියලා කිව්වේ කවුද? මොලේ. එහෙනම් මොලේ කියන කතාව අපි ඇත්තයි කියලා හිතනකම් මේක නිදිවල්ලක් වෙනවා.
මොලේ කියන කතාව ටික බොරු බව අවබෝධ කරගත්තොත් මේක මිදිබල්ලක් කියලා මොලේ කිව්වට අපිට ඒකෙත් ලොකු ප්‍රශ්නයක් නෑ. අපි දන්නවා ඌ බොරු කාරයෙක්. තේරවල කියන්නේ තම වුණකට. මම අභ්‍යාසයක් කරන්න හද. මේ තමයි දෙවෙනි භාවනාව. දෙවෙනි භාවනාව කියලා කලුතර ගිහාම ඕගොල්ලන්ට භාවනාවක් දෙනවා. ඒ භාවනාව තමයි මේ. එතකොට ඒගොල්ලෝ කියන්නේ මේක සකෘදාගාමී වෙන භාවනාවක්. මම හැබැයි එහෙම කියන්නේ නැහැ. මම කියන්නේ මේක ඔබ දැන් කළ යුතු භාවනාවක්. එතකොට ඒක මොන භාවනාවක්වත් නෙවෙයි. ඔබ ඔබ දැන් කළ යුතු භාවනාවක්. ඉඳගන්න. කකුල් දෙක පොළවට සම්ප්‍රදාය තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ටිකක් ගන්න ඕනේ මේ හොඳට. දෑත නල්ල තියාගෙන නැඳගෙන මේ කවියට සිත යොමු කර. බුද්ධරත් නය නමාමි බුදු සිසේන සිංහදවත තෙමා ධම්ම රත්නය නමාමි ධම් සිසිල සිංහද වත තෙමා සංඝ රත්නය නමාමි ගුණ සිසිල සිංහද වත තෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාදෙතුන් අය දිමි සමා දැස් පියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගන්න. තමන්ගේ මොළයට අවධානය දාලා ඇති වෙන මතකයන් ඇතිවීම නැතිවීම දකින්න. මතකයක් මතක් වෙනකොට ඇති වුණා කියලා හිතන්න, නැති වෙනකොට නැති වුණා කියලා හිතන්න. ඇති වුණා නැති වුණා මතකයන් වලට හිතන්න. ඕම හැම මතකයකටම හිතමින් ඉන්න අතහරින්නේ නැති. උතුම් බුද්ධරත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මාගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. එමේ දැස්තර. හරි. කොහොමද වාද? මොකද උනේ භාවනාවේ? නා? සිතවිලි ආවනේ. එනේ එනේ එකේ ඇතිවීම නැතිවීම දැක්කද? හා? එහෙනම් දකින්නකොට සිතවිලි එන ප්‍රමාණය මොකෝ උනේ? අඩුවලා ගිහලා අන්තිමට නිකායින් උන්නේ නැත්ද? සමහර වෙලාවට නිකායින් ඉන්න වෙනවා. සිතවිල්ල ඇති වුණා කියලා හිතන විදියක් නැතුව ඉන්නවා. බලාගෙන ඇති වුණා කියලා හිතන. එහෙම හිටපු අවස්ථා තියෙන අය තුසා. එහෙම නම් ඒ කියන්නේ ඇති වුණා කියලා හිතන්න විදියක් නැතුව ඉන්නවා බලාගෙන මේ හිතවිල්ල ගෙනකම්. තාම නෑ. නේ? ඊට පස්සේ ආයෙ ඉඳලා ආයෙ එකක් වෙනවා. ඒකට ඇති වුණා නැති වුණා කියලා ආයෙ එන්න වෙලා යනවා. මොනදී සිතවිල්ලක් ඇරෙනකොට සිතවිල්ලක් එහෙම එහෙම ආවා. චුරි මෙන්නද කරා සිතවිලි ආව. එන්න සිතවිලි අතර ඉඩක් හැදෙන්න පටන් ගත්තා. ඒ ඉඩට කියනවා අපි සාමාන්‍යයෙන් බුද්ධ ධර්මයේ අනිමිත්ත සමාධිය. මොන සමාධියද? අනිමිති ගන්න නැතුව ඉන්නකොට ඇති කරගන්නා වූ සමාධිය. පැහැදිලිද? අනිමිත්ත සමාධිය. ඔය අනිමිත්ත සමාධිය වැඩි කරන්න අපිට පොඩි වාසියක් තියෙනවා. මොකද්ද වාසිය?
ඔය භාවනාව ඉඳගෙන කරාට පස්සේ ඒ දවස තුලම අපි වැඩ කරනකොට මොළේට සිතිවිලි වේගෙන් එන්නේ නැහැ. හිමින් එන්න පටන් ගන්නවා. හැබැයි ඒකවල පොඩක් ප්‍රශ්නයක් තියෙනවා වැඩ කරගන්න. ඒ වුණාට අර වගේ ප්‍රශ්න එනවා අඩු උපාසකම්මගේ වගේ දැඩි බැඳිච්ච ගැටෙන දේවල් සිද්ධ වෙනවා අඩුයි. ඇයි මොළේ විසින් සිතිවිලි වේගය අඩු කරලා. ඔළුවට එතකොට දවස තිස්සම දැනෙන්නේ රිලැක්ස් එකක්. ප්‍රබෝධය. විවේකයක් දැන. ඕකත් හැබැයි සමාධියක් තමයි. ඔය කියන්නේ අනිමිත්ත සමාධිය. ඔතනින් එහාට ගියපුව තව තියෙනවා අප්පනිහිත ශුන්‍යත කියලා තව දෙකක්. ඒවා දැනට ඕනේ නැහැ. දැනට අනිමිත්ත සමාධිය. දැන් අද ඉඳන් ඔය භාවනාව කරන් ටික. අර මම කියපු එක එදිනදා කරන අතර ආනාපාන සතිය වෙනුවට තමයි ඔක් කියලා දුන්නේ. බැලුවද ආනාපාන සති භාවනාව වෙනුවට කරන්න දෙයක් එක ඉඳගෙන කරන්න ඕගලන්ට ඕනම නේ. ඒ නිසා තමයි ওই භාවනාව කියලා දුන්නේ ඔබ කරන්න. හැබැයි එදිනදා ඉන්නකොට අර සිත හඳුනාගන්න, සිත ඇති වෙන කලින් පරිසරය හඳුනාගන්න, නිමිත්ත කියන්නේ මේ මේ අනාවැකියක් කියන්න අවශ්‍ය වෙන මාදෙවර කියන්නේ පෙර නිමිති ටික දැනගන්න. ඒ කියන්නේ හිත මේ වගේ හිතක් ඇති වෙන්නේ කියලා පෙර නිමිති ටික තමයි තේරෙනවා. හිත ඇති වෙන අවස්ථාවේ උපේක්ෂාවෙන් ඉන්න, ඒක අයිතියට ගන්න නැතුව ඒක දිහා බලාගෙන විතරක් ඉන්න, වෙනස් කරන්න එපා. හිත නැති වෙනකොට නැති වෙන්න හරි. උත්තරේ කරන්නේ වැහැදිලි. අද ඔය ටික තමයි කියලා දුන්නේ මේ අම්බාරයට. කරකෝ එක එක පැත්තට රිලැක්ස් එකේ බලාගෙන ඉන්න. හැබැයි පාලනය කරන්න යන්න එපා. පාලනයට කියන සමාන වචනය තමයි මායා. පාලකයාට කියන සමාන වචනය තමයි ඔබ හිත පාලනය කරනවා කියන බින කාත් එකද? ඔබේ මායා තමයි පාලනය කිරීම නැති අවශ්‍යතාවය. ඒ මාරයගෙන් බේරෙන්නේ. මාරය තමයි තමන්ගේ පාලනය කිරීම නැති අවශ්‍යතාවය. පාලනය කරන්න එපා, ලෝක පාලනය කරන්න එපා, රස පාලනය කරන්න එපා, ඉර පාලනය කරන්න එපා, බස් වලට ගිහිනකොට බස් එක පාලනය කරන්න එපා. ඒ වගේම අපේ හිත පාලනය කරන්න යන්න එපා. හිතට එන්න දෙන්න යන්න. හුස්මට අපි ඇතුල් වෙන්න දෙනවා, පිට වෙන්න දෙනවා. ඒ අවබෝධය විතරයි ගන්න. හරිද? හුස්ම එනවා යනවා අපි දකිනවා විතරයි. ඒ වගේ හිතන සිතුවිලි එනවා යනවා අපි දකිනවා විතරයි. හුස්ම වෙනස් කරනවද නවත්තනවද? නැහැ. ඒ වගේ හිතට එන අනේව දකිනවා. එතකොට හිතේ වේගය එන්න එන්න දිග එක කෙටි වෙනවා, කෙටි එක සංසිඳල යනවා. හුස්ම විතරක් නෙවෙයි හිතෙත් එහෙමයි. අන්න එතකොට පහළ වෙනවා හිතේ ප්‍රීති සුඛ ඒකාග්‍රතා. අන්න ඒකට කියනවා විදර්ශනා සමාධිය. ඔය ආර්ය දහයන් අනාර්ය දහයන් කියලා කියන්නේ ආර්ය දහයන් තමයි ඒවා. අපි ඇත්තටම දවස් හතරෙදි කියලා දෙන්නේ ලෞකික භාවනා තමයි. ආනාපානසතිය ලෞකික භාවනා. බුදුහාමුදුරන් කාලෙත් ඒක තිබ්බා. බුදුහාමුදුරෝ ඉපදෙන්නත් කලින් මේ කියලා දෙන්නේ ලෝකෝත්තර පැත්තට. ආනාපානසතිය නෙවෙයි තමන්ගේ සිතට ඇතිවෙන අරමුණු වල ඇතිවීම නැතිවීම දැනගෙන ඇති කරගන්න අනිමිත සමාධියෙන් ලබන සමාධිය විදර්ශනා සමාධිය. තේරුණානි? සාරාංශයක් විදියට අද දවසේ කියන්නේ කිව්වොත් උනාට සාරාංශයක් කියන විදියක් නැහැ. සාරාංශයක් විදියට කියන්න තියෙන අර මම කියපු එක තමයි පරිසරය තේරුම් ගන්න එක. ඒ වගේම දතානුපස්සනා. දතානුපස්සනාව දේවතානුස්සති. දතානුස්සති දේවතානුස්සති පටවල් පටලෝ ගන්න එපා. දේවතානුස්සතිය බුද්ධ ආගමේ නෑ. දතානුස්සති තියෙන්නේ මුලින්ම අපි කියලා දුන්නා දස කුසලය සීලයක් විදිහට දැන් සමාදන් කරලා තියෙන්නේ. පුරන්න දෙයක් නැහැ. දැන් ඉතින් ලෝභකම අත්හරින්න වෙනවා. බස් එක යනකොට ඉංගන්නේක ආවත් එහෙම අතේ තියෙන ඔක්කොම දෙන්න වෙනවා නේ. ව්‍යාපාද වෛරය නැති කර ගන්න වෙනවා. තරහකාරයෙක් එක්ක කතා කරලා ඒ තරහ විසඳ ගන්න වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නවත්ත ගන්න වෙනවා. බාහිර පිළිසරණක් අයදින් නැතුව ඉන්න වෙනවා. නිවනවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඉන්න වෙනවා.
පැද නිවන් ප්‍රාර්ථනා කරනවත් යන්න එපා, මුකුත් ප්‍රාර්ථනා කරන්න එපා. තමන් මේ අභ්‍යාස ටික පුහුණු කරන්න. ඒකවල දස කුසලයේ තුල ඉඳගෙන සබ්බ පාපස්ස කරණ පවුන කර ඉන්න, කුසලස්ස උපසම්පදා දස කුසලයේ වර්ධනය කරන්න, සචිත්ත පරියෝධපණ හිත දමණය කරගන්න. දමණය කරන්නේ කොහොමද? හිතේ අයිතිය නැතුව ඉඳීමෙන්, හිතට අයිතියක් කියන්නේ නැතුව හිත දිහා බලාගෙන ඉඳීමෙන් හිත දපණය කරනවා. ඒ තමයි බුද්ධානුශාසන. ඒ තමයි බුදුන්ගේ අනුශාසනා. ආරෝගා පරමාලාභා, නිරෝගීකම පරමලාභය, සන්තුට්ටි පරමන්දන, සතුට පරම ධනයය, විශ්වාසා පරමාඥාති, තමන් මේ කරන වැඩේ පිළිබඳව විශ්වාසය තමයි තමන්ගේ හොඳම ඥාතිය. නිබ්බානං පරමං සුඛං, ඒ තුළ ඇති වෙන නිදහස් වීම, ඒ තුළ ඇති වෙන නිවියම තමයි ඔබට ලැබෙන උතුම්ම සැපය. පැහැදිලිද? ඒකයි මේ දවස් හතරට සහ මේ අද දවසට අපි නම දාලදී නිදහස් වීමේ විද්‍යාව. දැන් මම වැඩසටහන කරන්නේ ඒ ටයිටල් එකේ, නිදහස් වීමේ විද්‍යාව. එතකොට මේ ගොඩක් ක්‍රිස්තියානි කට්ටිය දැන් ඔය මේ කොහෙද කඩවතින් එහා මිනුවන්ගොඩ වැඩසටහන කරනකොට ක්‍රිස්තියානි අය සෑහෙන ප්‍රමාණයක් ආවා. දාලා තියෙන්නේ නිදහස් වීමේ විද්‍යාව. නිදහස් වීමේ විද්‍යාව කියලා දැම්මම ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ග තියෙන ගැළවීමේ විද්‍යාව කියලා තියෙනවනේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ දන්නේ හැම එකක් කියලා එනවා. ඒ හැම එකක් තමයි. ඔව් ගැළවීමේ විද්‍යාව. අපි කියන්නේ නිදහස් වීමේ විද්‍යාව. ගැළවිච්ච අර තමයි දෙකම. කොහොමරි ඒගොල්ලෝ ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ දැම්ම. ඒනට අපි ඒක දැම්මහම ඒගොල්ලෝ ගොඩක් අය ආවා, පැහැදුනා, දවස් හතර හිටියා. ඒගොල්ලෝ බුද්ධ ධර්මයට ආවේ නෑ. මම ගා බුද්ධ ධර්මයට එන්න ඕනේ නෑ. මෙඩික් කරා. පල්ලි යන්න මෙඩික් කරා. කරන්න කියන මහලොකු දෙයක් තියෙනවද? අද ඇත්තටම කියලා දුන්නේ කරන්නද නොකර ඉන්නද? නොකර ඉන්න තමයි පුරුදුනේ. පාලනය නොකර ඉන්න ඒක තමයි කරන්නේ. නිකම්ම ඉන්න එකත් පාලනයක්. නිකම්ම ඉන්නපා අපි වැඩ කරනවා, අපි අවශ්‍ය දේවල් කරනවා. ඒකට පාලනය කරන්න යන්නේ. ලෝකෙද හිතද? හිතද? ලෝකෙ අවශ්‍ය දේවල් ඒ විදිහට කරගන්න. පුතා කරපා ඉන්න ගන්න ඉති කරන්න කමන්නේ. හිත පාලනය කරන්න. තේරෙනවද කියන එක? ඒක තමයි අද දවසේ කියන්න තියෙන කාරණාව. හරි. දැන් අපි වැඩසටහන මෙතනින් අවසන් කරනවා. මේ අද මහන්සි වෙච්ච කට්ටිය ගොඩක් ඉන්නවා. කාට හරි කෙටියෙන් ස්තුතියක් කරන්න අවශ්‍ය නම් කරන්න විරිමස්ට දාණය හදපුවාට දුන්නාට කාට කෙටියෙන් මොන ස්තුතිකතාව කරන්න අවස්ථාවක් නැත්නම් මම මේ වැඩේ කර ගන්නවා. යන්ත්‍ර සහෝදර සහෝදරයන් වෙන අවසරයි. ඇත්තටම මම හිතුවා මෙතනකට හැමතිස්සෙම වගේ ඉස්සර තමයි සම්බන්ධ වෙලා මේ ටික් වැඩ කරන්නේ. ඇත්තටම අපි ඒ කාලේ හිටියේ කොහොමද කියලා මම කිව්වේ නැහැනේ. මම ඒ කාලේ මට පුංචි කාලේ ඉඳලා අපි පන්සල් යනවා, ආනිස පූජාවෙන් ගොඩාක් දේවල් කරා. එහෙම කර කර ඉන්නකොට බණ අහනවා, සීල් සමාදන් වෙනවා. එහෙම ඉඳලා ඒ වුණත් මට තිබුණා මේ මට වෙන්න ඕන දේ එහෙමම වෙන්න, හිතපු දේ වෙන්න. ඒක හැදුවත් ඒක නියම කලින් බොන්න ඕන එකක් නැහැ. එහෙම නැත්තම් මට තරහා යනවා. ඒක එහෙම තරහා යන කාලෙක තමයි අපි ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවලට සහභාගී වෙන්න පුළුවන් වුණේ. ඊට පස්සේ දැන් ඇත්තටම ඒ තුලින් අපි ඉදිරියට ආවා කියලා හිතෙන්නේ. දැන් ඒකත් හොයි විවර් දෙකයි නැතත් එක. තේ හදනවා නම් හැදුවා, විවර් නම් විවර් නැත්තන්නේ. ඒ වගේ තත්ත්වෙට එන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම ඉතින් පාසලේ වැඩ කටයුතු කරනකොට ඉතින් තරහා එනවා. තාමත් තරහා එනවා. අද තමයි ඒක නැති කරගන්න පුළුවන්කම ඇති වුණේ. තරහා එනවා කියලා දැන් තරහා එන බව දැනුණා, තරහා යනවා. ඒ තරහට ප්‍රතිචාර දක්වන එහෙම නැතුව ඉතින් ඉදිරියට යන්න අමාරුයි කියලා මිතේ හිතන දැන් නම් ඉතින් ඒක ලෝක ස්වභාවය කියලා අතාරින්න පුළුවන්කම තියෙනවා. අතාරින්න ඒකට එන
ක්‍රියාවට මුහුණ දෙන්න පුළුවන්කම ඇති වුණා. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේක වටින් ගොඩින් හිත හිතා හිටියට දැන් අද කෙලින්ම අපිට ඒක අවබෝධ වුණා. ඇත්තටම අද දවසේ එන්න විදියක් නැති වුණා. අර මායා හරස් වෙනෝනේ සමහර වෙලාවට ඒ හරස් වෙච්ච ටික ඔක්කොම අයින් කරලා මම හැමවිට තමයි මම මෙතෙන්ට ආවේ. ඉතින් ආපු එකේ වටිනාකම අපි මෙතන හිටියේ දිව්‍ය ලෝකින් නෙවෙයි. ඒ තරම් වටිනා කාලයක් තමයි අද දවස ගත කරේ. ඒ පිළිබඳව වහන්සේට විසනම ආචාර කරනවා. ඇත්තම ඔබ සැමරිනා අපි එකතු වෙලා තවත් මේ වගේ වැඩසටහනක් එක් දින වැඩසටහනක්වත් මේ ස්ථානයේ සිදු කරමු කියලා ඉල්ලීමක් කරමින් දින හතර භාවනා වැඩසටහනකට ඉදිරිපත් වෙනවා නම් කවුරු හරි දින හතර වෙන් කරගෙන අපි ඒකට සහයෝගය දක්වනවා. දැකලා දුනේ ඉන්න අපේ පිරිසක් එක වගේ අත්දැල් අල්ලගෙන අපි ගොඩක් දුරට භාවනා වැඩසටහන් කරා. දැන් ඉතින් කරන්න මේ දවස්වල ටිකක් අමාරුයි. ඒක නිසා ඔබ කරනවා නම් අපි ඒකට උපරිම සහයෝගය දක්වනවා. එක දවසකට වගේ කෑම දෙන්නත් අපිට පුළුවන්. ඒ දින මේ වගේ වැඩසටහනක් ආයෙමත් කරමු කියලා ඔබගෙන් එකතු වෙමු කියලා ඉල්ලීමක් කරමින් අපේ ස්වාමීන් වහන්සේගෙන් අපට එළමින් අවසර ලැබේවි. එතකොට අපි ඔබට දැනුම් දෙන්නම්. අපි නැවත මේ වගේ දවසක ඇත්තටම සතුටින් ඉන්න හොඳ භවයක් යන දවසේ තිබුණේ අනේ භවයට යන්න අපි කවුරුත් එකතු වෙමු. අත්හරින්න ඕන භව අපි භවයන් අපි අයින් කරගමු. හොඳ භවයක හැම වෙලාවෙම ඉන්න ඔබ සැම දෙනාට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරමින් සැම දෙනාට සුභ ආරාධිතයි.